ගේ හදාගන්න තාම හොඳ ඉඩමක් ලැබුණේ නැනේ අයියෝ දැන්ම දාන්නකෝ දසත මාකට් .lk එකට මතකනේ නැති දෙයක් නැති තැනක් मेक अभी मे महमतिवाणि इद्रिपावे कुमारी अभी आंडवाने कौर शतंकरा नम तपि यथात्यनगा मे दैंग जनाधिपति वर्ण्यक्तिला दैंग अनुकुमार दिशानाक मेत्तम जनाधिपति इवागेम महितने दंट ये समगम तम महामतिवाण्यकुत्म गिनालती अवस्था विधि अभी तत् सटनत्यन इतना थिंग अभी अभी यथात्यन अभी मे सरे अपे खंड हुद फलपुरुद्धन पालिमेंट वेवलतीन रटट सेवेकलतीन खंडाम कपिद्रिक वत्कलतीन मंगित नो मे महमतिवाण्यदि अवश्य विधि जनता वे फलपुरुद्धन वेडकलतीन सेवेकलतीन हरिपुद्गले अंट चंदेयि ये पुद्गले अंग पालिमेंट वेवाईकल मंग विश्वास अतर अभी ये सटने अभी अभी आंडुअलि लैसी विपक्षी नम मेरटे प्रजातंत्रवादी आरक्षा विनटों आरक्षा विनवस्था विधि प्रबल विपक्षक्ति एनटोनी अभी मे मतवाने विपक्ष अभी ये विपक्षी अने पक्ष तेकत मे प्रजातंत्रवादी आरक्षा अभी ये सटन पार्लमेंट अभी लैसी न अभी मम एम गुडा कुत्सा धरवा अपे एक सज्जाति पक्ष तेवागेम समग जन बल वेग्या यम किसी संधानगत वेन्नट मे महमति वेन्नट एक अवासनावकट अपट एक मे करगन बरियुना नमुत मंगितना इद्रियदि मे शिवल दिना मे एक मुत्तु एकेला मगे लुकु बलापुरुत्तेन विश्वास अत्यनो मुकद इतना तीन अपे एक सज्जाति पाक्षिकया अपे पत्ते तीन एक सज्जाति पाक्षिकया तेनिसा मे दवंत पक्ष आपो हरितनकट गेन ना मे खंडायम दिख एक मोने तेनिसा मम हम दाम हिटिये ये स्थावरे मे दिख एक टोनिकेन सावरे हिटिये मम यदत मुल मनिन्म मगेश मे पक्ष दिख एक अदत्त निन्ने हेतत्त किन्ने इति नमोत मंगितनो मे महमति वन्यम पासे अपटे कंडायम देखे एकतु कल्ला आपो अपे आलियाव मे लंकावट लबा देन्न पुलुवन किला मगे दड्डि विश्वासयक् तियेनवा ओबतुमा आलिया गेन मतक करन किला मतक ने ओबन मे आगेन गैस सिलिंडरक दागेन पार्टीके अतरमंग एनवा नेद एके නැ අපි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හැටියට තමයි මේ මහමැති වන්නට ඉදිරිපත් වෙන්නේ අපේ ජන අපේ නායක පක්ෂ නායකත් ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වුණේ පසුගිය ජනාධිපති වන්නේදී ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ග්ලාස් ගෑස් සිලින්ඩර් එකක් ඇත්තේ එතුමාට පක්ෂ ගණ්ණාවක් එකතු වෙලා එතුමාට සහයෝගය දුන්න ඒ අවස්ථාවේදී ඉතින් මේ මහමැති වන්නේදීත් අපි සම්දානගත වෙලා තමයි අපි මේ මහමැති වන්නට ඉදිරිපත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අදහසක් තිබ්බ මේක පුළුල් සංධානයක් කරන්නට මේ පක්ෂ සියල්ලක්ම එකතු කරගන්න. ඒ නිසා තමයි ඇත්තෙම අපි සජබත් එක්කත් සාකච්ඡා කරුවේ අනිත් පක්ෂත් එක්ක සාකච්ඡා කරුවේ මේක පුළුල් සංධානගත සංධානයක් හැටින මේ මහමැති වන්නට ඉදිරිපත් වෙන්නේ. නමුත් ඒ අවස්ථාවේදී ඒ සාකච්ඡා සාර්ථක වුණේ නැහැ. නමුත් මම හිතනවා මේ මහමැති වන්නට අපි වෙන්වෙන්ම සටන් කෙරුවට පාර්ලිමේන්තුව අපිට එකට ඉඳගෙන විපක්ෂයක් හැටියට අපිට සටන් කරන්නත් පුළුවන් නැත්නම් අපි ආණ්ඩුවක් හැටියට අපි ඉන්න ජනාධිපතිතුමත් එක්කත් වැඩ කරන්න අපිට හැකියාවක් තියෙනවා කොමුණ පළ පුරුද්දක් තියෙන හොඳ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා හැම පක්ෂයකම ඉතින් මම හිතනවා පාර්ලිමේන්තුවේ ඒ ඒ වැඩ කටයුතු අපිට කරන්න පුළුවන් වෙයි. සමාජ මාධ්‍යවල නෑ නෑ එතුමා පැහැදිලිව කියලා තියෙනවා එතුමා මේ මහමැති වන්නටත් ඉදිරිපත් වෙන්නේ ලයිස්තුවෙන්වත් එන්නේ එතුමාට බලාපොරොත්තුවක් නැහැ කියලා. ඉතින් එතුමා ඒ ස්ථාවරේ ඉන්නවා. නමුත් ඉදිරියේදී ඉතින් මේ රටේ තියෙන තත්ත්වය මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා අපිට හිතා ගන්නත් බෑ.
නමුත් එතුමාගේ කිසිම අදහසක් නැහැ මේ මේ අමතිවන්නේට මුණ දීලා මේ ආපවර පාර්ලිමේන්තුවට ඇවිල්ලා මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳගන්නේ එතුමා දැන් රටේ ජනාධිපති හැටියට සේවය කළා තියෙනවා අගමැතිවරයෙක් හැටියට සේවය කළා තියෙනවා නමුත් මගේ පෞද්ගලික මං හිතන්නේ මේ රටේ මේ යන තත්ත්වය උඩ රටේ ආර්ථිකයට මොකක් වේද කියලා අපිට හිතා ගන්න බෑ පසුගිය මේ දවස්වල මේ ආණ්ඩුව විසින් ගන්න තීන්ද තීන දිහා බලනකොට ඒ නිසා මං හිතනවා යම් කිසි දවසක නායක අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එතුමාගේ දක්ෂතාවය මේ ආර්ථිකය හසුරවන්න තියෙන දක්ෂතාවය එතුමාගේ දැනුම එතුමාගේ නායකත්වය ආපහු මේ රටට අවශ්‍ය වෙයි කියලා. මං හිතන්නේ ඒක රටේ අවශ්‍යතාවයක් හැටියට තමයි ඔක වෙන්න යන්නේ. මේක මොනවා වුණත් මේ රට වැටිලා තියෙන අවස්ථාවේදී එතුමා තනියෙන් ඉදිරිපත් වෙලා එතුමා මේ බාරගෙන මේ අභියෝගය බාරගෙන රට යම්කිසි ස්ථාවර තත්ත්වයකට ගෙනාවා. මේ රටේ ආර්ථිකය යම්කිසි විදිහකට එතුමා හදලා මිනිසුන්ට ජීවත් වෙන්න වාතාවරණයක් හදලා දුන්නා. ඉතින් මේ දැන් ඇත්තම අපි බැලුවොත් අපි විවේචනය කරනවා නෙවෙයි නමුත් අපේ අලුත් ආණ්ඩුව දිහා බැලුවා දැන් ඉන්න ජනාධිපතිතුමා එහෙම කිව්වොත් අත්දැකීම් ටිකක් අඩුයි. ඉතින් ඒ නිසා එතුමාට අපි සුබපතනවා. එතුමාට මේක මේ රට සාර්ථකව ඉදිරියට ගෙනියන්නට එතුමාට ශක්තිය ධෛර්ය ලැබේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් යම්කිසි අවස්ථාවකදී ඒගොල්ලන්ට ඒ අත්දැකීම් නැති නිසා මේ රට හරි තැනකට ගෙනියන්න බැරි වුණොත් ආර්ථිකය ආපහු වැටුණොත් මම හිතනවා ඒ අවස්ථාවේදී ආපහු රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එතුමාගේ නායකත්වය මේ රටට අවශ්‍ය වෙයි කියලා. දැන් මේ අපේ අලුත් සංවිධායක එතුමා ජයල එතුමා කිව්වා ආණ්ඩුව ගැනීම කෙසේටත් අඩුම ගාන විපක්ෂයේ ඉඳ ගන්න මන්ත්‍රීවරු 3-4 දෙනෙක්වත් පත් කර ගන්න පුළුවන් වෙයි කියලා ජයල් නේ ගම්පහ දිස්ත්‍රික්කේ. එතකොට ඇයි මේ ප්‍රබල පක්ෂයක් ඒ තත්ත්වයට වැටුනේ? නෑ එහෙම නෙවෙයි. අපි දිස්ත්‍රික්කයෙන්ම අපි බලනවා පුළුවන් තරම් අපේ ඇත්තම ගම්පහ දිස්ත්‍රික්කයේදී බැලුවොත් හොඳ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අපේ දක්ෂතාවය වුණ අනුව මේ මැතිවන්නේ කොහොමද අපි ගෙනියත් කරන්නේ. ඒ නිසා එතනින් අපිට අවශ්‍ය විදියට ජනතාවගෙන් ප්‍රතිචාරය ලැබේ. ඒ නිසා මම හිතන්නේ 3-4ක් නෙවෙයි පංගොක්කලට අපි මෙතුමා කිව්වා වගේම 6-7ක් වෙන්නත් පුළුවන් වෙයි අපිට මහන්සි වුණොත්. ඒ නිසා අපේ උපරම කරනවා. උපරම කළා අපේ පුළුවන් තරම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යවන්න අපි උත්සාහ කළා වගේ. අවසාන වශයෙන් ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා වේදිකාවල් වල කිව්වා රජයේ සේවකින්ගේ පඩි වැඩි කරනවා කියලා. නමුත් මේ රජයෙන් කියනවා හැම පඩි වැඩි කරන්න බැහැ කියලා. මුදල් තත්ත්වය නොබලා ඡන්ද ලබා ගැනීමේ පරමාර්ථයෙන් එහෙම කිව්වා කියලා එක තමයි මේ රජයෙන් කියන්නේ. ඒකට මේගොල්ලෝ කියනවා දැන්ම පඩි වැඩි කිරීමක් කරන්න බැහැ කියලා. ඉතින් ඒක ඇත්තෙන්ම විහිළුවක් නේ. අපි දැක්කා ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහත්මයාම කියනවා මේ රජයේ මේ සේවකයන්ට මාස 6-6ට පඩි වැඩි කරනවා කියලා. ඒගොල්ලන්ට තියෙනවා යම් කිසි ක්‍රමවේදයක්. මේක නිකම් බොරුවක් නෙවෙයි. මේ ක්‍රමවේදය අනිවාර්යයෙන්ම අපි ඉදිරියත් කරනවා. අපි මේ බලය ගන්නකොට මාස 6-6ට ඒගොල්ලන් පඩි වැඩි කරනවා කියලා ඒගොල්ලන් පොරොන්දුවක් දුන්නා ඒ අවස්ථාවේදී. ඉතින් ඒක දැන් බොරු පොරොන්දුවක් බවට පත් වෙලා තියෙනවා. මොකද දැන් විජිත හේරත්තුමා මම දැක්ක කියනවා අපි එහෙම කිසි දෙයක් එහෙම පොරොන්දුවක් දුන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තම එතුමාලගේම නායකයා පොරොන්දුවක් දුන්නා මහරැස්වීමකදී. සෙනඟ දහස් ගණන් ගෙනල්ලා කිව්වා අපි මෙහෙම මාස 6-6ට පැඩිබෙඩි කරනවා කියලා. දැන් අනිත් පැත්තෙන් කියනවා නෑ අපි එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. ඉතින් ඒ මං හිතන්නේ ඒකත් අපිට පේන්නේ අර අත්දැකීම් මදි නිසා මැතිවන්න කාලෙදී එක එක දේවල් කියනවා එක එක පොරොන්දු දෙනවා. නමුත් රටේ ආර්ථිකයේ යථාර්ථය ඒගොල්ලන් ඇත්තෙන්ම දැනගෙන හිටියේ නෑ මං හිතන්නේ මේ 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 බලය අතර ගන්නකොට. ජනාධිපතිතුමා බලය ආවනම් පඩි වැඩිවීමක් සිද්ධ වෙනවාද අනිවාර්යයෙන්? අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. එතුමා ආර්ථිකය කළමනාකරණය කරන්නේ කොහොමද කියන්නේ දැනුම එතුමා ළඟ තියෙනවා. එතුමා ඇත්තෙන්ම මේ රට දැන් අවුරුදු දෙකමාරකට ඉස්සෙල්ලා තිබ්බේ තත්ත්වය උඩ මිනිසුන්ට කන්න නැතුව මිනිසුන්ට පඩියක් නැතුව ජීවත් වෙන්න අතේ මුදලක් නැති අවස්ථාවකදී එතුමා අවුරුදු දෙකකින් දෙකමාරකින් මේ රට යම් කිසි තැනකට ගෙනා ඒ අවස්ථාවේදී රජයේ සේවකයන්ට රුපියල් 10,000කින් පඩි වැඩි කළා දුන්නා. මේ තියෙන තත්ත්වය උඩ රට වැටිලා තියෙන අවස්ථාවේදී
එතුමාට ඒ හැකියාව තියෙනයි දැනුම තියෙනවා. එතුමා දන්නවා කොහොමද කරන්න කියන එක. ඒ නිසා එතුමාට අනිවාර්යයෙන්ම එතුමා හිටියා නම් මේ පඩි වැඩි කරනවා අවශ්‍ය දේවල් එතුමා කවදාකවත් බොරු ප්‍රොන්ද දෙන්නෙත් නැහනේ. එතුමා කියන දේ එතුමා කරනවා. ඉතින් මම හිතනවා මම හිතන්නේ අලුත් ජනාධිපතිතුමාටත් අලුත් ආණ්ඩුවක් එනකොට ඒගොල්ලන් බලයට පත් වෙලා ආණ්ඩුවක් හැදුවන් පස්සේ ඒගොල්ලන්ට යම් කිසි කාලයක් යයි මේ කොහොමද මේ ආණ්ඩුව වැඩ කරන්නේ කොහොමද රජයේ මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ ඒ ඔක්කොම ඉතින් ටික කාලයක් යයි හැබැයි ඒ කාලය ඇති වෙයිද මේ රටේ ආර්ථිකය හදන්න ඒක ඉතින් ලොකු ප්‍රශ්නයක්